සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6යි 30යිටෙන් ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමනුහේන්ද්‍ර මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකා පිලිපීන ජනපතිවරුන් අතර සාකච්ඡා ගිවිසුම් 6කටත් අත්සන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අකණ්ඩවම සහාය කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා නව වෙරළ නගරයක් සේනා මර්ධනයට ලක්ෂ 500ක් බ්‍රිතාන්‍ය රජයට එරෙහිව විශ්වාස භංගයක් පිලිපීනයේ සිවුදින සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව අද පසරුවේ සිදු වුණා එහිදී දෙරට අතර ආර්ථික සහ වෙළඳ සම්බන්ධතා නව ක්ෂේත්‍රෝසේ යලි පන ගැනීම සඳහා ආර්ථික කවුන්සිලයක් පිහිටවා ගැනීම පිළිබඳ දෙරටේ රාජ්‍ය නායකින්ගේ අවධානය යොමු වෙ තිබෙනවා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ තවදුරටත් තහවුරු කරමින් අද පිලිපින රාජ්‍ය සංචාරය ආරම්භ වුණා මේ රාජ්‍ය සංචාරයේ තුලදී ජනාධිපතිතුමා සහ ජනාධිපතිතුමාගේ දූත පිරිස ගිවිසුම් කිහිපයකට ලැබුණා ඒ අධ්‍යාපන කෘෂිකාර්මික සහ සංචාරක කර්මාන්තයන්ට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පිලිපින ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටර්ට් මහතා අතර හමු සිදු වුණේ ජාතික දජ ලැබුවමින් ඊට එක්ව සිටියා राज्य नायक दिपल अतर सुहद कथा भागिन अनुतुरुव दिरट अतर द्विपाक्षिक साकच्छा आरंभ कला दिरटटम प्रतिलाभ लभिन अयुरिन संबंधता शक्तिमत् करगनिम पिलिबंद नायकयान पुरुल लेस मेहिदी सनकला राज्य नायक हमुइन अनुतुरु दिरट अतर नवाबोता गिवसुम पहाकट अत्सन तेबुना श्रीलंकाव सह पिलिपीने अतर आर्थिक संचारक कृषिकर्म सह अध्यापन सहयोगिताव इहल नन्वागनिम पिलिबंद अत्सन तेबुनु मेम नवाबोता गिवसुम सह श्रीलंका राज्य वेनुविन विदेश कटयुतु अमात्य तिलक मारपन महता सह पिलिपीने श्रीलंका तानापति अरुण रणराजा महात्म्य अत्सन तेबुवा पिलिपीन जातक वीरियन्गे स्मारके वेद पुष्पपहर दक्वीमट जनाधिपतिमा एकुणा මෙම ස්මාරකයේ ස්ථාපිත කර ඇත්තේ මෙනලා නුවර ඓතිහාසික නාගරික උද්‍යානය වන රිසල් පාක්හි ශ්‍රී ලංකාවට අකණ්ඩවම ආධාර උපකාර කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිසක් හමුවේ එම අරමුදලේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළා අමාත්‍ය මංගල සමරවිර මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටින් ලාගාඩේ මහත්මිය අතර හමුවක් වොෂින්ටන් නුවරදී පැවැත්වුණා 2018 ඔක්තෝබර් 26 වෙනිදා සිදු වූ වෙනසත් සමග ශ්‍රී ලංකාවට වූ බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිතයන් එහිදී කරුණු දැක්වුවා එහිදී මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඉදිරියටත් සහයෝගය ලබා දෙන අතර තම අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානම්ව සිටින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී යන මහත්වරුන් ඇතුළු තවත් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට එක්වුණා ලංකාවට නව වෙරළක් වරාය නගර ව්‍යාපෘති සමාගම තවත් සුවිශේෂී සම්දිස්ථානයක් සනිටුවන් කරමින් වරාය නගරයේ සමස්ත ගොඩකිරීමේ කටයුතු අවසන් කර තිබෙනවා. ඒ අනුව අද වැලි කැණීමේ කටයුතු වල නිරතව සිටි අවසන් නෞකාව වන ෂින්හායි ලෝන් නෞකාව වරාය නගර භූමියෙන් සමුගත්තා. මේ පිළිබඳ වාර්තාව ගෙන එන්නේ අප නියෝජිත ඉඳුනිල් ලතපත්තු.
අදවසේ ලංකාව ඉතිහාසයේ තවත් අලුත් බලාපොරොත්තුවක් ඉටු කරන්නට ඒ අලුත් ගමනක් යන්නට අදවසේ තව අලුත් පෙරමකක් තනන්නට අවස්ථාව ලැබුණා කියන කාරණේ නිරන්තරයෙන් අපි ඔබට මතක් කරනවා විශේෂම කාරණේ බවට පත්වන්නේ වැලි කැණීම් කටයුතු වල ඉරතු වෙ සිටියේ අවසන් නෞකාව වන ෂින්හායි ලොංග් නෞකාව වරාය නගර භූමියෙන් සමු ගැනීම සනිටුවන් කරා ඔබට පේන්නේ නෞකාව එතින් ඉදිරි දෙවන අදීරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි ඒ වගේම අති නවීන සෞඛ්‍ය සේවා ප්‍රමිතිගත අධ්‍යාපන සේවා බහුවිධ සේවා සංචාරක නිකේතන ඒ වගේම ලොව ප්‍රමුඛ පෙළේ වෙළඳ සන්නාම සහිත සාප්පු සංකීර්ණ සහිත භූමියක් මෙම ස්ථානයේ ඉදිවීමට නියමිතයි ලංකාවේ ඉතිහාසයට අලුත් බලාපොරොත්තුවක් ඉටු කරන කොළඹ වරාය නගරය නුදුරේදීම ඔබේ අතට එන්න සූදානම් කියන එකත් අපි ඔබට මතක් කරනවා අමාත්‍ය පාට්ලි චම්පිකරණවක චීන තානාපති චින් ෂුවේ යුවන් පොත් සිටි සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ ජියන් හවුලියන් යන මහතුරුන්ගේ මූලිකත්වයෙන්ුයි අද ගොඩගිරීමේ කටයුතු වල සමාප්තිය සනිටුවන් කෙරුණේ හෙක්ටයාර 269 බිම් ප්‍රමාණයේ පිලිසැකසුම් මෙවැනි විට සම්පූර්ණ කර තිබෙනවා ව්‍යාපෘති සමාගම ගොඩගිරීමේ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම අවශ්‍ය අවසර ගැනීමේ කටයුතු ක්‍රමානුකූලව සිදු කර තිබුණා එම සමස්ත ක්‍රියාවලිය විරල සංරක්ෂණ හා විරල සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සංවර්ධන බලපත්‍රයට අනුවයි සිදු කර තිබෙන්නේ. වැලි කැණීමේ මෙහෙයුම් පරිසර හිතකාමී ලෙස සිදු කළ බවයි වරාය නගර ව්‍යාපෘතිය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ. මාස 28ක කාලය තුල සිදු කළ වැලි කැණීමේ මෙහෙයුම් සඳහා ඉතා උසස් නවීන තාක්ෂණික මෙවලම් භාවිත කර තිබුණා. නව නගරයේ දෙවන අදියර සඳහාද මෙවැනි විට සීලු කටයුතු සූදානම් බවයි ගොඩකිරීමේ කටයුතු අවසන් කිරීම සැනිටුවන් කරමින් අදහස් පළ කළ අමා පාටලි චම්පිකරණෝක මහතා සඳහන් කළේ සියවස් ගණනාවක් කළු ගඟෙන් මහ මුහුදට ගිය මිලියන කියුබික් මීටර 70කට අධික ප්‍රමාණයක් ඒ වැලි කන්ද නැවත අපි මෙතන තැම්පත් කරලා තියෙනවා බොහෝ දෙනෙක් බය වෙලා හිටියා මේකට විදුලිය සපයන්නේ කොහොමද මේකට ජලය සපයන්නේ කොහොමද මේකේ කසල කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඒ ප්‍රශ්න සියල්ලම අපි දැන් විසඳා තිබෙන බව කියන්න ඕන මේ ස්ථානයේ අනාගතයේ ඉතා කෙටි කලක් ඇතුළත නාගරික උද්‍යානයක් සියලු දෙනාටම ගොඩනගෙනවා අපේ අමාත්‍යාංශයේ මගින් ගොඩනගෙන ගුවන් නගරය තාක්ෂණ නගරය කොමගම ප්‍රදේශයේ පරිපාලන නගරය පත්තරමුල්ල ප්‍රදේශයේ ඒ වගේම ප්‍රවර්ජන නගරය කෙරවලපිටිය ප්‍රදේශයේ ඒ වගේම බේරවැවවට ගොඩනගෙන වාණිජ නගරය කියන මේ නගර සියල්ලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා තවත් වෙරළ නගරයක් ඉදිකරන ඒ අනුව නව වෙරළ අපට ලැබෙනවා මේ ව්‍යාපෘතියත් අපි දැන් දියත් කරලා තිබෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිතුමා පවා පාවා දෙමින් කිසියම් දේශපාලන පක්ෂයක අතකොලුවක් වී අසත්‍ය ප්‍රචාර ගෙන යන බව අමාත්‍ය රාජිත සේනාරත් මහතා පවසනවා අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා පෞගදාස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එව්වා ජනාධිපතිවරයාත් එක්ක කරපු සාකච්ඡාවක් ගැන ඊයේ උදේ මේ පිළිබඳව කතා කරා මම ඇහුවා මොකද්ද මේ ඔබතුමා කියලා තියෙන කොමිෂමක් දානවයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය එසරේ එතුමා හිනාවේ ලැබුවා මොන පිස්සු කොමිෂන්ද ડોක්ටර් අමාත්‍යාංශයකට විරුද්ධව කොහමද ජනාධිපති කොමිෂන් පත් කරන්න කියලා ඒගොල්ලෝ කතා කරාම මම ඕක තමයි කිව්වේ ඊට පස්සේ මම ඇහුවා මොකද්ද දැන් ඒගොල්ලෝ තව රෞද්‍රපත් සාකච්ඡාවක් කරලා තියෙනවා ඒක කියලා තියෙනවා පිටබු දූෂිත ඇමතිවරයෙක් හිටියයි ඒ කාලෙටත් වඩා දූෂිත ගනුදෙනු මේ කාලෙක වෙලා තියෙනවායි කියලා ඔබතුමා කිව්වයි කියලා එයා කිව්වා මම මොකද දැකලා මම අද උදේ පාදෙනියට කතා කරයි කතා කරලා පැහැදිලිව කිව්වයි කිව්වා පාදෙනියටගෙන් ඇහුවයි කිව්වා කොහෙදිද මම ඕවා කිව්වේ කියලා කියලා එතුමා මට කිව්වා මම පිලිපීනේ ගිහිල්ලා ආවට පස්සේ අපි හම්බෙමු කියලා මේක තමයි ඇත්ත කතාව මේ තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඟණකොළ පැලැස්ස බන්ධනාගාරයේ රැඳවුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ත්‍රිපුත්කල කමිටුවක් පත් කර තිබෙනවා. එහි වාර්තාව ලබන සඳුදාට පෙර ලබා දෙන ලෙසයි අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය උපදෙස් දී තිබෙන්නේ. අඟණකොළ පැලැස්ස බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුවයි ත්‍රිපුත්කල කමිටුවක් පත් කෙරුණේ. එම කමිටු වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරිය ප්‍රකාශ කළා. මේ අතර සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටය මාධ්‍යට මුදා හැරීම සහ ඊට වගකිව යුත්තන්ට දඬුවම් කරන ලෙසයි එම කමිටුවේ නියෝජිතයින් ඉල්ලා සිටියේ.
රැඳවියාගේ අයිතිවාසිකම් රැකෙන්න ඕන කියන පණිවිඩය සහ රැඳවියාගේ අයිතිවාසිකමට විරුද්ධව කටයුතු කරන අය සම්බන්ධයෙන් පවතින නීති යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය ඒ පසුබිම හදන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ හැම වන්දනාගාරයකම තත්ත්වයක තමයි ඔවුන් සිරකරුවෝ මිනිස්සුයෝ කියලා ඔවුන් කියන්නේ නමට විතරයි ඔවුන් ඉතාමත් අමානුෂික විදියට තමයි සිරකරුවන්ට සලකන්නේ සිරකරුව පුනරුත්ථාපනය කරන්න ඉස්සලා පුනරුත්ථාපනය කරන්න ඕනේ මේ වන්දනාගාර නිලධාරීන්ව ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය තොරතුරු රැසක් ලබා දුන්නා. ඒ ශ්‍රී ලංකා ගුවන් කොමිසම වෙතයි. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේරත්න මහතා එම කොමිසම වෙත පැමිණ තොරතුරු ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඒ මහතා ගුවන් සේවයේ පසුගිය කාලේ අරගෙන තියෙන්නේ ගුවන් සේවයට කිසිදු සම්බන්ධයක් නැති එක එක දේශපාලන බලාධිකාරීන්ගේ සහයෝගයෙන් වැඩ කරපු බාහිර පාර්ශවයන් විසින්. ඒ බව පැහැදිලිව ඔප්පු වෙන තොරතුරු රාශියක් අප සතුව තිබුණා. පහුගිය කාලේ එයාබස් 350 වර්ගයේ නවීන ගුවන් යාන ලබා ගැනීම සඳහා වූ ගිවිසුම අවලංගු කිරීම සඳහා සභාපතිවරයා විසින් එවකට රජයේ හිටපු ඇමතිවරුන්ගේ පෞද්ගලික විද්‍යුත් ලිපිනයන්ට ඒ සම්බන්ධයෙන් දැනුම් දීලා ඒ ඉතාමත් රහසිගතව කිසිදු කැබිනට් අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට හොරෙන් වැරදි ගනුදෙනුව සම්බන්ධයෙන් අපි දන්න සියලු තොරතුරු අද අපි කොමිෂන් හමුවේ ඉදිරිපත් කරා. සේනා දලඹු මර්ධනයේට රජය රුපියල් ලක්ෂ 500ක මුදලක් වෙන් කර තිබෙනවා. රසායන තුනක් හඳුන්වා දී ඇති බවයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ. සේනා දලඹු මර්ධන මෙහෙයුම අද ආරම්භ වූ අතර එය ලබන 31 වෙනිදා දක්වා අකණ්ඩව ක්‍රියාවට නැංගවීමටයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විධිවිධාන යොදා ඇත්තේ. සේනා දලඹු මර්ධන මෙහෙයුම ගොවීන්ගේද සහාය ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. උතුරු මැද ඇතුළු දලඹු තර්ජනයට ලක්ව ඇති සියලු ප්‍රදේශ ආවරණය කරමින් මෙය ක්‍රියාවට නැංවීමටයි සැලසුම් කර ඇත්තේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලින් බිඳුනු වැව, තුරුවිල, හොරෝපතාන ආදී ප්‍රදේශවල බඩඉනිඟු වගාවට සේනා දලඹුවාගෙන් දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා. අක්කර 500ක පමණ වගාව මෙවන විටත් විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ. වගා හානි වෙනුවෙන් යම් සහනයක් Tamanට සලසා දෙන මෙන් ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා. මේ කන්න පමණක් නෙවෙයි දැන් වර්ෂාව නැතුව මාස් කන්න කීපයක් අසාර්ථක කළා මේ කන්නේ වර්ෂාව ලැබුණේ නිසා ශේෂ අවස්ථාවයක් වෙන් සලකලා අපි රටේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට කෘෂිකර්මතුමාට මේ පළාතේ ආණ්ඩුකාරතුමාට මේ ගොවිය වෙනුවෙන් කියන්නේ මේ කාරණාවට ඉතාමත් සංවේදී වෙලා ඉක්මන් සතියක් වාගේ ඇතුළත ඉක්මන් වැඩපිළිවෙලකට යාම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. බඩේනම් කරලා දැන් ගන්න නැති අවස්ථාවක් යෙදලා තියෙන්නේ. ඒ නිසා මා හිතනට මේක අපිට ලොකු හානියක් ගොයියන්ට අපේ දැන් මේ ගොවිතැන තව මාසයකින් අසන නෙලනකොටත් මේක බලපානවා. අපිට මේ ගොයියට සහනයක් ලබා දෙනමින් අපි මේක කරුණාවෙන් ඉල්ලා සිටිනවා. සේනා දලඹු මර්ධනයේට රජය කඩිනම් පියවර රැසක් ගෙන තිබෙනවා. අමාත්‍ය පී හැරිසන් මහතා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ තොරතුරු හෙළි කළා. මේ දලඹුවාගේ කාර්ය මර්ධනය කරන්න තාමත් ස්ථිරයි කියලා තාම කෘෂි රසායන ද්‍රව්‍යයක් හොයාගෙන නැහැ. ඒත් අපි දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රසායනික වර්ග 3ක් මේ සඳහා සොයාගෙන සහ ගොවීන්ට හඳුන්වා දෙනවා. ඊට අමතරව මේ වෙනුවෙන් ලක්ෂ 500ක් විතර දැනටමත් අමාත්‍යංශය හැටියට මුදලක් වෙන් කරලා තියෙනවා. හැබැයි මුදලෙම විතරක් බෑ. අපි දැනටමත් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම්ලත් ඒ වගේම කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරි සහ රාජ්‍ය ආයතන වල අනේ සියලුම දෙනා සම්බන්ධ කරගෙන මේක දීපව්‍යාප්ත වැඩසටහනක් ඇටියට මේ දලඹුවාගේ ප්‍රශ්නෙට අපි මූණ දෙන්න දැනටමත් පීවර අරන් තියෙනවා. සිංහරාජ වනාන්තරයේ මැදින් පාරක් කපන බවට සිදු කරන ප්‍රකාශ රජයේ තරයේ ප්‍රතික්ෂේප කරනවා. දැනට පවතින මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පමණක් සිදු කරන බවයි රජය අවධාරණය කරන්නේ. සිංහරාජ වනාන්තරයට මේ වෙනකොට හානියක් සිද්ධ වෙලාද? එහි වනාන්තරය විනාශ වෙලාද? මේ පිළිබඳව කරුණු හොයලා බලන්න ඔබ දැනුවත් කරන්නයි අපි මේ සිංහරාජ ලෝක උරුම කලාපය දක්වා පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටින්නේ. පහුගිය කාලේ ප්‍රධාන චෝදනාවක් අපිට එල්ල වුණා. පළවෙනි එක තමයි සිංහරාජ ලෝකරුම වනභූමිය දෙකඩ කරලා පාරක් ඉදිකරනවායි කියන එක. මම දන්නේ කවුරුත් අපි කියන්න ඕනේ නැහැ දකින්න ඇති. මේක ඇත්තටම සිංහරාජ ලෝකරුම වනභූමිය තුල ඉදෙවන මාර්ගයක් නෙමෙයි. රක්ෂිත වනාන්තරයට ඇතුල් වෙන්න ටිකට් ගත්ත තැන ඉඳන් රක්ෂිත වනාන්තරයේ දොරකඩ දක්වා යන මාර්ගය
किलोमीटर देहकट आसन प्रमाण एक दस नमस्य हेत्तगनंगुल ये खाले की दंति बीच पारा एक पिलिसकर की रीमक थमाई विनोद देख के मगतने में हेमोमो देख का मैं मार्गे पिलिसकर करूँगा और तो विस्सकर इतर इसर हादपु बोकु पड़ी पालंग मैं वापी दाखिन लेबुन මෙම සිදුවීම සමග සිංහරාජයේ ලෝක උරුම ලැස්තුවෙන් අයින් වෙයි කියලා මතයක් තිබෙනව නේද? නෑ ඒක ගොරුවක්. එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ. UNESCO සංවිධානය අපෙන් එහෙම ඇහුවොත් අපිට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. මොකද එහෙම දෙයක් සිද්ධ වෙන්න අපි කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ. ඒක අපේ වගකීම. ඒ වගේම ලෝක උරුමේ වනාන්තරයට ගේට්වෙන් ඇතුළු වුණාට පස්සේ අපි කිසිම වාහනයක් ඇතුළු වීම තහනම් කරා. ඇතුළු වීම දැනටත් තහනම්. අයින් විතරමයි යන්න පුළුවන් කිසිම කෙනෙකුට යන්න බැහැ. ඒකින්ද මේක බොරු බියක් වෙන්න දෙයක් නැහැ රක්ෂිතයක් කියලා කිව්වහම ඒකේ කොලයක්වත් ගහක පොත්තක්වත් වැලි කැටයක්වත් එහාට මෙහාට ගෙනියන්න පුළුවන් කමක් නැහැ පාර ප්‍රතිසංස්කරණය කිරීමකින් හෝ එහෙම නැත්නම් මීට අදාළව මේ ව්‍යාපෘතියේ සිදුවෙන අනෙකුත් කිසිදු ක්‍රියාකාරකමකින් සිංහරාජ්‍ය ඇතුළු අපේ රටේ තියෙන කිසිම අනන්තරයකට හානියක් නොවන බව මම බොහොම වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි प्रभु गाथन कुमात्रने संबंध पेमिनिल्ले वेनुवेन पार्लिमेंतु मंत्री वरुण वन विमल वीरवंश हा नामल राजपक्षगेन प्रकाश लबा गैनीमट सूदानम बव रहस पोलिसिय अधिकरणयट दैनुम दुन्ना तवत नडु किहिपयक अधिकरणय हमुवे कैंदवनु लबुवा ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඝාතන කුමන්ත්‍රණයට අදාළ සිද්ධියේ පැමිණිල්ලේ ඉදිරි විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට විමල් වීරවංශ සහ නාමල් රාජපක්ෂ යන මහතුරුන් මෙන්ම වීරවංශ මහතාගේ බිරිඳද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවයි අධිකරණයේ හමුවේ ප්‍රකාශ කෙරුණේ. මෙවන විටත් ඔවුන්ට ඒ පිළිබඳ දැනුම් දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම සිද්ධියේ පැමිණිලි කරුවන නාමල් කුමාර අසත්‍ය ප්‍රකාශ සිදු කර ඇති බවත් මෙවනතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණය වී නැති බව තහවුරු තිබේදී රාජ පොලිසිය පැමිණිලිකරු සම්බන්ධයෙන් කිසිදු පියවරක්ගෙන නොතිබීම බරපතල තත්ත්වයක් බවත් විත්තියේ නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා. නාමල් කුමාර ගුවන් හමුදාවට යුද හමුදාවට සහ රාජ්‍ය ආයතනයකට ලබා දී ඇති ව්‍යාජ සහතිකවත් සම්බන්ධයෙන් මෙවනතෙක් විමර්ශන ආරම්භ කර නැති බවද විත්තියේ නීතිඥවරයා අධිකරණයේ හමුවේ වැඩිදුරටත් කියා සිටියා. ප්‍රභූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ඉන්දිය ජාතිකයා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළා. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණත් මහතාට එරෙහි නඩුව අප්‍රේල් 3 වනදා යලි කැඳවීමට අධිකරණය නියෝග කළා. පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන් කළ බව කියන සිද්ධියේ වරුන්තු කරුවෙකු වූ ලොතනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් නැමැත්තාට රැකවරණ ලබා දුන් බවටයි රවීන්ද්‍ර විජේගුණත් මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. එම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳ වූ අවස්ථාවේ එය අප්‍රේල් 3 වනදා දක්වා කල් තැබුණා. 2007 වසරේදී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ කියන සිද්ධිය සම්බන්ධයෙන් විවෘත වරන්තු නිකුත් කර තිබූ ලොජිනන්ට් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා පසුගිය අගෝස්තු 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනා අධිකරණ ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනා පෙත් සම්කැඳවීම ලබන 6 වනදාට කල් තිබීමට ශිෂ්ටාධිකරණය නියෝග කළා. මෙම අභියාචනා පෙත් සම්මල වග උත්තර කරුවන් ඔවුන් අභියාචනා අධිකරණයේ ගොනු කර ඇති රීට් පෙත් සම් ඉල්ලා අස්කර ගැනීමට අපේක්ෂා කරන බව වග උත්තර කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා. එම රීට් පෙත් සම් ඉල්ලා අස්කරගත හොත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්වයේද ඔවුන්ගේ අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට බලාපොරොත්තු වන බව එම පාර්ශ්වයේ නීතිඥවරුන්ද අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. යනුව අභියාචනා පෙත් සම් පෙබරවාරි 6 වනදා කැඳවීමට දින නියම කෙරුණා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනකුම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්‍රිණනම කැන දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩුව මාර්තු 28 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළා. දිවිනකුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළයි බැසිල් රාජපක්ෂ සහ කිත්‍රිණනම කැන අයට චෝදනා එල්ල වී තිබෙනවා. ඔවුන්ට එරෙහිව පවරා ඇති නඩුවේ ඇතැම් ලේඛන විත්ති පාර්ශ්වයට තවමත් ලැබී නැති බැවින් නඩුව කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනගම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36ක මුදලක් වැය කරමින් GI බට මිලදීගෙන පළාත් පාලන ආයතන වෙත බෙදා හැරි බවටයි සැකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ. සිවිල් සංවිධාන හා වෘත්ති සමිතිය එකමුතුවේ සමකැඳවුම් කරු සමන් රත්නප්‍රිය මහතා 4 වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටියා.
ජනාධිපති මා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව පිවිතුරු හෙළ උරුමය පක්ෂය සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඊට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා පැමිණිල්ල ලෙස කළ දැනුම් දීමකට අනුවයි සමන් රත්නප්‍රිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියේ. අපි හැමදාම කරේ ජාතික සංහිඳියාව ඇති කරන ප්‍රකාශ. ඒ ජාතික සංහිඳියාව නැති වෙන හැම අවස්ථාවකදීම අපි එකට මැදිහත් වුණා, ගැටුම් සමනය කරා. තිය එහෙම කරපු අපිට විරුද්ධව පැමිණිලි දාලා තියෙනවා. එහෙම කරන අයට විරුද්ධව පැමිණිලි නැහැ, විමර්ශන නැහැ. මේක තමයි අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වය. කොහොම වුණත් අපි මේකට සාර්ථකව මුහුණ දෙනවා. ඉදිරි මැතිවරණවල නිසා ඉදිරි දේශපාලන කාරණාවලදී අපි ඉතා පැහැදිලිව මේ රටේ තැළෙන පෑගෙන මිනිස්සු වෙනුවෙන් යහපාලනය හදාන ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න මේවට බය නැතුව මුහුණ දීලා ඉස්සරහට යනවා. विविध वर्गे मत्पेति लक्षयकट अधिक प्रमाणयक मीरिगम वीरगुल प्रदेशयेदी अत्तडंगुवट गैनुणा एपिलिबंद ऐतुलु तवत् पुवत् किहिपयक केटि सटहन विशेषांगयेन आयुर्वेद वैद्यवरय कुलेस पेनीसिटिमिन सेककरु मिमजावारम सिदुकर तिबिनवा मीरिगम प्रदेशे पदिंचि सेककरु अत्तनगल्ल महेश्रात अधिकरणयट इदिरिपत् किरीमट नियमितयि वनालियेकु मत्तल गुवन्तोटुपोले पिविसुम मार्गे आरक्षित वटहरहा गमन कर यली रक्षितेट गोस् तिबिनवा एम दर्शन कैमरावे मेसे सटहन्व तिबुणा वेलिकंद सिंहपुर इसेड्डी एलट एदवटुनु वन अलियेकु बेरा गनीमट वनजीवी निलधारींट हेकिवुणा पय हतक पमन मेहियुमकिन अनतुरुव अलिया बेरागेन रक्षितेट मुदाहरीमट कटियुतु करुणा मेम सतिय एतुलत वन अलियन देदिनेकु मेसे इसेड्डी एलट एदवटी तिबिनवा निदन हारमीन सिटी सेककरुवन दोलोस देनकु नवगत्ते गम प्रदेशयेदी अत्तरंगूट गेनुणा ऐतिहासिक स्थानयक कैनीम सिदुकरमिन सिटियेदी सेककरुवन अत्तरंगूट गत् बवयि पोलिसिय पवसन्ने तवत् सेककरुवन देदिनकु पला गोस् तिबेनवा अदाल स्थाने अडि 10क पमन गेंबुरट कैनीम सिदुकर तिबु बव पोलिसिय संदहन कला निदन हैरीमट योदागत् उपकरणयद पोलिस बहरयट गेनुणा दवसे कालगुण तोरतुरु गेनेन्ने युरेनी पद्मसेकर අදමින් සූදානම හෙට දිනේ කාලගුණය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට හෙට දිනේදී සබරගමෝ පළාතෙත් ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම ඉඩ කඩකුයි පවතින්නේ දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී හම්බන්තොටි සිට පොතුවිල් හරහා මඩ කලපුව දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම ඉඩ කඩක් පවතිනවා දිවයිනට සුලන් හැමීම සිදුවනවා ඊසාන දෙසින් සුලංගේ වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර අගයක් ගන්නවා අද රාත්‍රියේ සිට බස්නාහිර සබරගමෝ වයඹ සහ ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුලංගේ වේගය තරමක් වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරනවා මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට www.ipnnews.lk